උගන්ඩ ෆ්ගනිස්ාන් තරගේ පැත්වෙන ශ්‍රී ලංකා වෙලාවෙන් උදේ හයට උදේ හයකෑනතින් තේකක් බොන්ඩ හොඳම වෙලාවෙන රස්ස උපරිම වීව එකතු කරපු උක්කුමෝකු තේකෝපයක් එක්ක මේ මැච්චකත් බලමු. වීව එකතුනු උකු තේකක රස්ස උපරිමයි ලෝකුසලාන් ක්‍රිකට් තරගාවලියේ සීකාණ්ඩේ ඇෆ්ගනිස්ථානය සහ උගන්ඩ අතර තරගේ ටොස් එකට කලින් අපි අද කතා කරන්න සූදානම්. ඇෆ්ගනිස්ථානය ක්‍රිකට් ලෝකේ පෙරළි කරපු කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා. උගන්ඩාවත් අවතක්සේරු කරන්න පුළුවන්ද? මේ හැම දෙයක් පිළිබඳව අපි අද කතා කරන්න සූදානම්. ටොස් එකට කලින් අදත් අපි කතා කරන්නේ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ජයන්ත සෙනවිරත්න සමග. ඇෆ්ගනිස්ථානයත් කියන්නේ අර ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගහලා පෙරලි කරපු කණ්ඩායමක්. අපි උගන්ඩා විචර දැකලා නැතුණාට ඇෆ්ගනිස්ථානයේ සුපිරි තරු ඉන්නවා. මොහොමඩ් නබී, රෂීඩ් ඛාන් අපිට නම් ගත්තොත් එහෙම උන්ගේ ප්‍රතිකරණයත් ප්‍රබලයි. විශේෂයෙන්ම තුංගිරියව ක්‍රීඩකයෝ ඈහෙන පිරිසකින් අතර වැඩිම තුංගිරියව පිරිස ක්‍රීඩකෙන් ඉන්නෙත් මම හිතන්නේ ඇෆ්ගනිස්ථානයේ. ඉතින් ඇෆ්ගනිස්ථානයේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී යම් පෙරලියක් සිදු කරන්න පුළුවන් කණ්ඩායමක් කියලා කියන්නේ ඔවුන්ගේ පළමු තරගයේ උගන්ඩාව සමග. කොහොමද දකින්නේ? ඔව්, ඇත්තෙන්ම අපි ඒක දකින්නේ මේ ඊටම ඉහළින් තියෙන කණ්ඩායමක් ඇටියට. මොකද එතෙන්දි මෙහෙම දෙයක් තියෙනවා. මේ ක්‍රීඩකයෝ හැම දිනෙකම එංගලන්තේ, ඕස්ට්‍රේලියාව කියලා ක්‍රීඩා කරනවා. ඔහුට පද්දකීම් පළපුරුද්ද හොඳටම තියෙනවා. ඉතින් ඔය තුලින් තමයි ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම උදේ ක්‍රීඩා කරන්නේ. මොකද හරි දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. අනිත් එක උන්ගේ මානසිකත්වය හරි ස්ට්‍රොං. ඇෆ්ගනිස්ථාන්, පකිස්තාන් කියපුවාම උන්ගේ මානසිකත්වය හරිම ශක්තිමත්. ඉතින් මේ මෙවැනි ක්‍රීඩාවලට ඒක ඉතාම වැදගත්. ඉතින් ඒක නිසා මම හිතනවා මේ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම යුගන්ඩා කණ්ඩායමට ඉස්සරහින් ඉන්නවා කියන එක මගේ බලාපොරොත්තුව. ඉතින් ඒක නිසා ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම පෙරළි කණ්ඩායමක්. මොකද ඔවුන්ගේ පහුගිය වකවානුව තුළ බලපුවාම තරඟ වැඩි වෙන ස්වරූපය බලපුවාම මම හිතනවා ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම ලොකු මේ යුගන්ඩාවට පමණක් නෙමෙයි වෙන ලොකු කණ්ඩායම් වලට, ඒ කියන්නේ ප්‍රධාන පෙළේ කණ්ඩායම් සවුත් ආෆ්‍රිකා, ඉංග්ලන්ඩ්, ඕස්ට්‍රේලියා, ශ්‍රී ලංකා, ඉන්දියා, ওই කණ්ඩායමකටත් හොඳ තරගයක් දෙන්න පුළුවන් කණ්ඩායමක් හැටියට මම දකින්නේ. මොකද ඒ තරම් හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. නබී ඒ වගේ ක්‍රීඩකයෝ. ඉතින් ඒක නිසා අපිට අවතක්සේරු කරන්නට පුළුවන් කමක් නැහැ මේ තරගාවලිය කොච්චර ඉදිරියට එයිද කියන තරගාවලිය පුරා ගත්තාම. මොකද සුපර් 8 එකට මම හිතන අනිවාර්යයෙන්ම උන්ට එන්න අවස්ථාවක් හම්බ වෙයි කියන එක මගේ විශ්වාසය. අර කණ්ඩායම් දක්ෂ කණ්ඩායම් තිබුණත් සමහරලාට ඔවුන් ඉදිරියට එන්නට පුළුවන් කියන එක මගේ විශ්වාසය. ගොඩක් තැන්වල වාර්තාවන විශේෂම ඇෆ්ගනිස්ථානය කියන්නේ යුදමය වාතාවරණයක් තියෙන රටක්. ඔවුන්ගේ රට ඉතාමත්ම දුෂ්කර තත්වයක තියෙන බ එහෙම තියාගෙන තෝන්නේ දුක දරාගෙන තෝන් ක්‍රිකට් ගහන සමහර වාර්තාවල් තිබුණා. ඔවුන් අර ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගහලා හම්බ කරන සල්ලි විශේෂම රෂීඩ් ඛාන්, මොහමඩ් නබී වගේ අය ඔවුන්ගේ ක්‍රිකට් ඩිවලප් කරගන්න තමන්ගේ ටීම් එක ඇත්ත එක බෙදා ගන්න වෙන වෙන රටවලට ගිහිල්ලා UAE වල ගහලා වෙන වෙන ග්‍රවුන්ඩ්ස් වල ගහලා ඒ සල්ලි වියදම් කරලා ක්‍රිකට් වලට ආවිල්ලා. මම ගොඩ දෙනෙක් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පිළිබඳ නොදන්නා කාරණේත් ඒක. ඔවුන්ට හරි ගෞරවයක් ආදරයක් තියෙනවා ක්‍රිකට් ගැන, ඇෆ්ගනිස්ථානය ගැන දන්න අය. ඒ ධෛර්යය හරි වටිනවා නේ ක්‍රිකට් ක්‍රීඩාවට. ඔව්, ඇත්තෙන්ම ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ගහන්න බෑනේ යුද්ධය නිසා. උන් එක්කම ගහන්නේ මේ UAE වල, එක්සත් අරාබි එමිරාජ්ය. එමිරාජ්ය තමයි මේ ගහන්නේ. මොකද මම මතකෙන් නැගෙන අපි අවුරුදු 19 පාලේ තරගාවලියකට ගියා පහුගිය වකවානුව තුලදී. උන් ඒත් UAE තමයි ක්‍රීඩා තරග වැදුනේ. දැන් ඊයේ පෙරේදා ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන ඒ කණ්ඩායම ලංකාවට ඇවිල්ලා තරග වැදුනා. ඉතින් ඒ වගේ ඔවුන් හරියට සල්ලි වියදම් කරනවා. මොකද ඔවුන්ට මුදල් හම්බෙනවා ICC එකෙන්. ඉතින් ඒක නිසා ඔවුන් මුදල් වියදම් කරනවා හරියටම ඉදිරියට එන්නේ. ඉතින් ඇෆ්ගනිස්ථානයේ ලොකු ධෛර්යයක් දන්නවා. තරගාවලි ගණනාවක් ගහනවා UAE වල. ඉතින් ඒ තුලින් තමයි මේ කට්ටියගේ මේ දියුණුව අපි දකින්නේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ. ඒ ක්‍රීඩකයා අනිත් එක නැබී, ඔය ක්‍රීඩකයෝ හැම එකෙන්නම මොහමඩ් නබී එංගලන්තේ ගිහිල්ලා ක්‍රීඩා කරනවා. එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව ගිහිල්ලා ක්‍රීඩා කරනවා. ඒ තුලින් ඔවුන් බලපුරුද්ද අත්දැකීම් දකිනවා. ඒක නිසා ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම කිසිම අවතක්සේරු කරන්න පුළුවන් කමක් නැහැ. ටොස් එකට කලින් ටොස් එකට කලින්
ඔවුන්ගේ දඟපන්දුවේ ඉතාමත් වැදගත් විශේෂයෙන්ම නූර් රහමන්ඩ් ඉන්නවා ඔහුටත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වල හොඳ අත්දැකීම් තියෙන කෙනෙක් ඒ වගේම මුජිබුර් රෙහමන් ඔහු මම හිතන්නේ පළවෙනි පන්දුවාරෙත් යවන්න තරම් දක්ෂ ක්‍රීඩකයෙක් ඒ වගේම මොහමඩ් නබී ඉන්නවා මැදදි පන්දු යවන්න ඒ වගේම රෂීඩ් ඛාන් මම හිතන්නේ ඔවුන්ගේ දඟපන්දුව ඉතාමත්ම ශක්තිමත් සහ තුන්ගිරියව් ක්‍රීඩකයන් රසක් කණ්ඩායම් සතුව ඉන්නවා ඔවුන්ගේ වේග පන්දු යවන්නත් දැන් නැගීගෙන යනවා අපි දමන්නේ ඇෆ්ගනිස්තානයේ දැක්ක පොඩක් දඟපන්දු යවීමෙන් පොඩ්ඩක් අන්නද්ද වෙමින් ඉන්න කණ්ඩායම හැබැයි ඔවුන්ගේ වේග පන්දු යවීමත් දැන් පොඩ්ඩක් ඉදිරියට එමින් ඉන්න තත්ත්වයක් තියෙනවා ඇෆ්ගනිස්තානයේ දඟපන්දු යවීම මෙවර තරගාවලියේදී විශේෂයෙන්ම කියන විදිහට මේ ක්‍රීඩාංගණ දඟපන්දු යවන්නට උචිත නම් ඇෆ්ගනිස්තානයේ මේ දඟපන්දු යවීම සී කාණ්ඩේ අනිත් කණ්ඩායම් වලට කොච්චර බලපෑමක් කරයිද මං හිතනවා මේ තනතිලි ගැන හැමෙලෙම කතා කරනකොට කියන්නේ මේක දන මේ තනතිලි දඟපන්දු දඟපන්දු යවන්නට යෝජිතයි කියලා ඉතින් මම දකින්නේ එතෙන්දී සමහරලාට මෙහෙම දෙයක් හිතන්නට පුළුවන් මොකද ඉන්දියා කොදිවන්ගේ තනතිලි ගත්තාම මොකක් අර මේ මේ අවුවට කටවල් ඇරෙනවා කියන්නේ පැලෙනවා විකට් පැලෙනවා නමුත් ඒකෙන්ම කියන්නට බෑ මේ පැලීම නිසා දඟ කැවෙනවා එහෙම කියලා නමුත් ඒ ක්ලේ එකේ පස් වලින් තමයි ඒක සිදු වෙන්නේ නමුත් ඒ මේ කැඩුනයි කියලා ලොකු දඟ කැවීමක් ඇති වෙන්නේ නැහැ නමුත් දඟ කැවීම පොඩ්ඩක් වැඩි කියන එක හුඟක් වෙලාවට අපි දකිනවා බාබඩෝසේ වගේම ඔය වින්සන්ට් වගේ පිටනිවල ඉතින් ඒක ඒ දිනය තුලදී හැසිරෙන විදිහ තමයි මොකද වැස්සත් පොඩ්ඩක් මං හිතන්නේ පත්ති වෙනවා මේ දවස්වලදී ඒක නිසා සමහරවිට ඒ තුලින් විකට් වල හැසිරීම වෙනස් වෙන්නට පුළුවන් නමුත් අනිවාර්යයෙන් මං හිතන්නේ මේ දඟපන්දු යවන්න ඇෆ්ගනිස්තානයේ හොඳට පන්දු යවයි කියන එක තමයි මගේ විශ්වාසය ෆ්‍රැන්චයිස් ගහලා හොඳ අත්දැකීම් තියෙන IPL එහෙම ගහලා ඒ වගේම අපේ LPL ගහපු ක්‍රිකට් රසක් ඉන්න විශේෂම ගුරුබාස් රමුල්ලා ගුරුබාස් වුණ ජෙෆ්න කිංග්ස් කණ්ඩායම් නියෝජනය කළා ඒ වගේම දැන් IPL වලත් ඔහු සෙල්ලම් කර අවසන් මහා තරගයටත් ඔහු කොල්කටා කණ්ඩායම් නියෝජනය කළා ඔහුගේ අත්දැකීම් විශේෂම ඔබ කිව්වා අර ලෝකේ පුරාම තියෙන මේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වල ලීග් ක්‍රිකට් වල ගහලා ලැබෙන අත්දැකීම් මේ වර්ල්ඩ් කප් එකක් වගේ එකකදී පාවිච්චි කරන්න පුළුවන් ද ඔය ගුරුබාස් වගේ ක්‍රීඩකයින්ට ඔව් ඇත්තම මං හිතන්නේ ඒවෙන් තමයි මං හිතන්නේ ඔවුන්ගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් මොකද මේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් එක මොකද ඔහුගේ සංකලනයක් ඒ සංකලනය ඇති වෙන්නේ හැම රටේම ක්‍රීඩකයෝ කිසෙල්ලම් කරන්නේ ඔය හුඟක් වෙලාවට. ඉතින් ඒක නිසා ඒ උන්ට හම්බෙන්න පළපුරුද්ද අත්දැකීම් බහුලයි. ඉතින් ඔය තුලින් මං හිතන්නේ උන්ගේ ධෛර්යයක් උන්ගේ මං හිතන්නේ අර විෂන් එකක් තියෙනවා උන්ගේ පරමාර්ථයක් තියෙනවා අපි කොහොමද මේක කරගෙන යන්නේ ඉස්සරහට කියලා. ඒකයි ඔය පුළුවන් තරම් UAE වල මැචස් ගහන්නේ මොකද උන්ට නැත්තම් මේ යුද්ධයක් තියද්දී ඒ වාතාවරණයක් නැත්තම් ක්‍රීඩා කිරීමේ වාතාවරණ නැති අතරේ මේ දේවල් කරන්න මං හිතන්නේ උන්ට දක්ෂතාවයේ හැකියාව සෑම දෙයක්ම තියෙනවා. උන්ට යටිපල තල පහසුකම තමයි අඩුපාඩු තියෙනවා. නමුත් ඌ ඒක පිරිමසා ගන්නවා මං හිතන්නේ UAE ක්‍රිකට් ගන්න. ඒක නිසා මම දකිනවා මේ ක්‍රීඩකයෝ ඉස්සරහින් ඉන්න ක්‍රීඩකයෝ හැටියට මං දකිනවා. ඔබගේ අත්දැකීම් එක උගන්ඩා ඇෆ්ගනිස්තාන් තරගයේ වැඩිවාසී ඇෆ්ගනිස්තානයට අනිවාර්යෙන් ඒක වෙන්නට ඕනේ ඇෆ්ගනිස්තානට වෙන්නට ඕනේ මොකද උගන්ඩා මං හිතන්නේ ඒ තරම් හොඳ කණ්ඩායමක් කියලා වේග පන්දු යවන කිපදෙනෙක් ඉන්නවා ඒ අරෙන්ට දඟ කැවීම එහෙම මං හිතන්නේ ඒ තරම් හොඳට දකින්න ඉතින් ඒක නිසා මං හිතනවා මේ තරග නමුත් අර මේ ක්‍රීඩාවේ විලාසය ගත්තාම මේ 20 තරගවලු ඒ දිනේ ක්‍රීඩා කරන ක්‍රීඩකයා තමයි කණ්ඩායම තමයි හදිස්සි ක්‍රීඩා කරන්න ඉතින් ඒක නිසා කොයි ආකාරයට යනවද කියන්නට බෑ මොකද පන්දු වාර 20 තියෙන්නේ ගන්න තීරණේ හරියට ගන්න ඕනේ හිතන්න කරන්න වෙලාවක් නැහැ ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ මානසිකත්වය ඇති කරගන්න ක්‍රීඩා කණ්ඩායම ඇෆ්ගනිස්තානයේ ඉන්නෙත් බටහිරදී කොදෙව්වන් සහ නවසිලන්තය එක්ක ඉන්න කණ්ඩායමක් මතන අපේ ඩී කාණ්ඩේ වගේම ටිකක් ප්‍රබල සහ උණුසුම් තරගයක් තියෙන කණ්ඩායමක් මේ උණුසුමත් එක්ක මම හිතන්නේ ඇෆ්ගනිස්තානයේ තරගයේ මේ විශේෂයෙන්ම අපිට දල ලකුණු වේගය පිළිබඳ ප්‍රශ්නයක් මතු වුණොත් එහෙම ඒක විසඳ ගන්නත් මම හිතන්නේ ඇෆ්ගනිස්තානයේ ගොඩක් කලවට මේ තරගය පාවිච්චි කරයි ඔවුන්ගේ පළවෙනි තරගය නිසා ඔව් සමහරවිට මෙහෙමයි මම හිතන්නේ මේ ඇෆ්ගනිස්තාන් කණ්ඩායම විතරක් නෙමෙයි මේ තමයි තරගාවලිය පුරා සම්ම කණ්ඩායම තරගවලින් කණ්ඩායමක මේ දල වේගය අරීමේ රඳවා ගන්නට අවශ්‍ය නිසා මම මේ හොඳ ප්ලෑන් එකක් තියෙනකොට ලකුණු වේගය වැඩි කරගන්නට ඕනේ මොකද එතන දැන් අපිත් මං හිතන්නේ අපි පොඩ්ඩක් තේරුම් ගන්න නැති අවස්ථාවල් අපි දකිනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ අපි දල වේගය රඳවා ගන්න පළවෙනි ඕවර් ගන්නවා ඉතාලි ඉක්මනින් ලකුණු රැස් කරන්න ලකුණු රැස් කරන්නට ඕනේ නැත්නම් තරගේ දිනන්නට බෑ නමුත් රැස්සේ තියෙන හරි පන්දුවට හරි පාරෙල්ල කරන එක ඉතින් ওই දේ වෙන්නට ඕනේ කොයි කණ්ඩායමේ වුණා ඒක නිසා මං දකින්නේ මම හිතන්නේ ඔය ඇෆ්ගනිස්තාන් කණ්ඩායම ගත්තාම හරි වේගයෙන් පන්දුවට පාර දෙන කණ්ඩායමක්. මොකද මට දකින්න හම්බුණ තරගවල් කීපයක් ඔවුන්ගේ ඉතාම හොඳින් බඳුරට පාර දෙනවා. ඉතින් මේ බලපුරුද්ද අත්දැකීම ඔවුන්ට බොහොම හොඳට තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඇෆ්ගනිස්තාන් කණ්ඩායම ඉස්සරහින් ඉන්න වෙයි කියන එක තමයි මට හිතෙන්නේ.
ටොස් එකට කලින්. ලොකුස්ලාන් ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ උගන්ඩාව අතර තරගයේ ආරම්භයට පෙර ටොස් එකට කලින් කතාව අදට නිමයි. අපි තවත් තරගයකින් ඔබ මුණ ගැහෙනවා. ටොස් එකට කලින්.